අයිබෝන් ඔයා මේක තුල ඉන්නේ SLG YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝයක් එක්ක විශේෂම ඔගල ගොඩ දෙනෙන් මගේ ඇහුවේ ලොකු දැනුමක් නැතුව සාමාන්‍ය කෙනෙක්ට වත් අන්තර්ජාලය පාවිච්චි කරන සාමාන්‍ය කෙනෙක් කොහොමද වෙබ්සයිට් එකක් හදාගන්නේ මේක වෙබ්සයිට් එකක් හදන්න බොහොමයක් දෙනෙක් ලොකු මුදල් ඉල්ලනවා ඉතින් මෙහෙම නැතුව සාමාන්‍ය මුදලක් වැය කරලා හරි එහෙම නැත්නම් නොමිලේ හරි මේක වෙබ්සයිට් එකක් හදාගන්නේ කොහොමද කියලා ඉතින් පටන් ගන්න කලින්ම කියන්න ඕනේ ප්‍රධාන විදිහට වෙබ්සයිට් එක සකස් කරද්දී වියදම් කිහිපයක් තියෙනවා එක තමයි ඩොමේන් නේම් එක මේක නම් තව චුට් එකකින් කතා කරන කොමනම ඩොමේන් නේම් එක කියන්නේ උදාහරණ slgeek.org කියන වගේ නමක්. එහෙම නැත්නම් google.com, facebook.com. මේ වගේ වටත් නමක් ඕනේ. අංක දෙක වෙබ්සයිට් හොස්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙබ්සයිට් එක අන්තර්ජාලයේ පවත්වගෙන යන්න ඕනේ. මේක කරන්න ඕනට වෙනම සර්ව එකක් අවශ්‍ය වෙනවා. මේ වේ ටයිප්ස් ගොඩක් ගණන් අඩුවටම අපිට පාවිච්චි කරන්න පුළුවන් සර්විස් එක තමයි shared hosting කියන්නේ. ඉතින් මම අද මේ වීඩියෝ shared hosting ටාගට් කරන්නේ. ඉතින් ප්‍රධාන විදිහට මේ දේවල් දෙකට තමයි ඔයාලට මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ. මෙතනින් එහාට ඔයාලට වෙබ්සයිට් එක පවත්වගෙන යන්න හැකියාව තියෙනවා. ඉතින් අද මම කතා කරන්නේ කොහොමද බින්දුවේ ඉඳගෙන කිසිම දෙයක් දන්න නැති කෙනෙක් වුණත් වෙබ්සයිට් එකක් ඉතාම පහසුවෙන් සකස් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ වගේ අලුන්ට වටීවි කියලා හිතන නිසා පුළුවන් තරම් ෂෙයා කරන්න. මොකද මේ වීඩියෝ ගොඩක් මහන්සිලා හදන්නේ. ඉතින් ගොඩ දෙනෙක් අහපු දෙයක්. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ෂෙයා කරලා පල්ලෙතර තුපට subscribe button එක press කරත් ඉස්සරහම මේ වීඩියෝ සක් ගාවටම ගෙන ගන්න හැකියාව තියෙනවා. ඔයාලට තියෙන අදහස් ප්‍රශ්න ඕනම දෙයක් අපි කතා කරමු පල්ලෙතර comment section එකේ. තවදුර කතා කරන්න ඕනේ අපි යම් වීඩියෝ එකට. අද අපි කතා කරමු කොහොමද වෙබ්සයිට් එකක් ඔයාටම කියලා අලුතෙන් සකස් කරන්න කියලා. වෙබ්සයිට් එකකට දෙන්න බුලිම්ම අවශ්‍ය වෙන දෙයක් තමයි ඩොමේන් එක කියන්නේ. ඉතින් ඩොමේන් එක කියන්නේ සරලම අපි දන්නවා .com, .net, .org වගේ ඕනම නමක් වෙන්න පුළුවන්. මේ වගේ මුලින්ම නමක් සිලෙක්ට් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපිට මේ රීසෙලර් ක්ලබ් එකේ මොනනම් ගරගන්න පුළුවන් ඩොමේන් එක මම බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ආට මේ ලින්ක් එකෙන් එන්න පුළුවන් Linux shared hosting කියලා මෙන්න මේ තියෙන page එකට. ඉතින් ඇත්තටම මොකද්ද මෙතනදී වෙන්නේ කියලා මම කතා කරොත් අපි සමහරවිට වෙබ්සයිට් එකක් අන්තර්ජාලයේ පවත්වාගෙන තියාගන්න ඕනේ. මොකද අපි දන්නා මේ වෙබ්සයිට් එක හොස්ට් කරනවා මොකක් හරි තැනක ඉතින් ඒක ඔයාලට හඳුන් ගන්න පුළුවන් තරම් විදිහට පරිගණකයක් කියලා. මේ පරිගණකය පැය 24න් වැඩ කරනවා. මොකද ඔයාගේ වෙබ්සයිට් එකට පැය 24න්ම යූසර්ස්ලා එනවා. ඉතින් මේකදී යම් කිසි ධාරිතාවක් යනවා. ඔයාගේ වෙබ්සයිට් එකේ කොච්චර හරි සයිස් එකක් තියෙනවා. ඒත් එකම යූසර්ස්ලා දිගටම එන්න ඕනේ වෙබ්සයිට් එකට. ඉතින් මේ වගේ පවත්වාගෙන යන්න අපිට වෙනම සර්ව එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ප්‍රධාන විදිහටම Linux shared hosting කියලා ඔයාලා බලා ගන්න පුළුවන් රීසෙලර් ක්ලබ් එකේ මම මේක රෙකමන්ඩ් කරනවා. ඉතින් ප්‍රධාන විදිහට අපිට plans 3ක් බලා ගන්න හම්බෙනවා. Personal, ඒ වගේම business, වගේම professional. ඉතින් personal plan එකකින් අපිට එක ඩොමේන් එකක් විතරයි අර්ධා ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේක නිසා business හෝ professional කියන plans දෙක මම ගොඩක් recommend කරනවා. ඉතින් ආ business plan එකට වගේ ගියත් අපිට domains 3ක් දක්වා දාන්න හැකියාව තියෙනවා. ඒ වගේ professional plan එකේ domains unlimited ප්‍රමාණයක් දාගන්න හැකියාව තියෙනවා. ඒ වගේ SSL certificate සම්බෙරා ඒත් එක්කම අපිට ඔයාලට පෙනෙන unlimited disk space එකක්. එහෙම නැත්නම් ඔයාලගේ තියෙන storage එක limit එකක් නැහැ. ඉතින් ඒක නිසා ඔයාලට කිසිම ප්‍රශ්න නැතුව ඕනම තරම් විශාල web අඩවියක් වුණත් මේක පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම unlimited data transfer එකකම email accounts unlimited කියලා තියෙනවා. මෙතන 10GB limit එකක් තියෙනවා. හැබැයි සාමාන්‍ය email address වලට 10GB limit එකක් කියන සෑහෙන ලොකු ප්‍රමාණයක්. ඉතින් ඔයාට ඕන තරමක් email accounts හදන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් admin@slgeek.org. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ නමින් උදාහරණයක් විදිහට ඔයාගේ company එකේ නමින් උදාහරණයක් විදිහට අපි ගමු pasindu@slgeek.org. එහෙම නැත්නම් pasindu@slgeek.store. එහෙම නැත්නම් slgeek.com. මොන හරි අර ඔයාට තේරෙන තු ඔයාගේ domain එක පාවිච්චි කළා. දැන් අපි පිටචර කාලයක් උදාහරණයක් විදිහට @gmail.com වගේ හදලා තියෙනවා. ඔයාලට පිටරින් යන හැකියාව තියෙනවා. ඔයාගේම නමින් email එක හදාගන්න. ඉතින් මේ වගේ ඔයාට සකස් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ free cPanel. එහෙම නැත්නම් අපිට control panel එක free හම්බ වෙනවා. මේක තව චුට්ටකින් මම කතා කරනවා. ඒ වගේම අපිට පුළුවන් ගොඩක් දේවල්. ඒ කියන්නේ WordPress වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ WordPress වල website එකක් හදන විදිහ ගැන Drupal වෙන්න පුළුවන්. තව ගොඩක් දේවල් අපිට එක click එකෙන් install කරගන්න හැකියාව තියෙනවා. ඉතින් කතා කරන්න දෙයක් නැහැ. මම යන professional plan එකට මොකද reseller club එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඔයාලට පෙනෙන 3 months වලට ගත්තත් $4799යි. 6 months වුණොත් ඒ $4799යි. 1 year වුණත් $4799යි. ඉතින් ගොඩක් hosting services වල කරන දෙයක් තමයි මේකලෝ කියන ගොඩක් අඩු මිලකට ඒගොල්ලෝ සර්විසස් තියෙනවා. උදාහරණයක් $3400ට තියෙනවා කියලා. හැබැයි අවුරුදු 3න් එහාට වගේ පර්චේස් කරන්න ඕනේ මේක ඩිස්කවුන්ට් එකක් අරගන්න. හැබැයි රීසෙලර් ක්ලබ් එකේ 3 months package එකටත් අපිට ඩිස්කවුන්ට් එකක් apply වෙලා තියෙන බලා ගන්න හම්බෙනවා. ඉතින් අපි අනිත් plan එක ගැන කතා කරමු. මෙතනදී ඔයාලට පෙනෙන 3 months ගත 399. හැබැයි 3 years වගේ යද්දි එහෙම නැත්නම් සාමාන්‍ය 1 year හෝ ඊට වැඩියෙන් ගනිද්දි අපිට 30%ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. ඉතින් මම යනවා අවුරුද්දේ plan එකත් එක්ක මම යන professional එකට. ඉතින් ප්‍රධාන විදිහට මෙතනදී අපිට දැන්ටවත් domain එකක් තියෙනවා නම් මෙතනදී අපිට සටහන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම sagik.com කියන domain එක අරගන්න. මේ විදිහට ඔයාගේ domain එකක් නැත්නම් ඔයාලට පුළුවන් පහසුවෙන්ම register new domain කියන එක යටතේ ඔයාගේ domain name එක type කරලා check availability කියන button එකට press කරන්න. මෙතනදී ඔයාගේ domain එක තියෙනවා නම් මේවාගේ පල්ලෙහෙන් ඔයාලට බලා ගන්න පුළුවන් එක එක extension එක. මෙතනදී add to cart button එක press කරන්න පුළුවන්. මේ විදිහට press කළා අපිට
වඩාම පහසුවෙන් රීසෙලර් ක්ලබ් හරහා ඩොමේන් එකක් මිලදී ගන්න හැකියාව තියෙනවා. දැන් ඔයාලට පේන ඇති මගේ মালටි ඩොමේන් හොස්ටිං 1 year වලට මම අරන් තිනවා ඩොලර් 53යි. එතකොට ඩොමේන් එක අරන් තිනවා මේක ඩොලර් 12.99යි. ඉතින් ප්‍රයිවසි ප්‍රොටෙක්ෂන් අවශ්‍යද නැද්ද කියන එක මත තවත් ඩොලර් 3ක් එහෙම වෙනවා. ඉතින් ප්‍රධාන විදිහට මේ වගේ ටෝටල් එකක් ඔයාලට ගිවන්න සිද්ධ වෙනවා. මෙතනින් යට ඔයාලට account එක හදලා ගොඩක් පහසුවෙන් check out වෙලා ඔයාලට පුළුවන් ඔයාගේ හොස්ටිං පැකේජ් එක සහ ඩොමේන් එක purchase කරන්න. ඔය සාර්ථක මිස්ටෙප් එකට වෙනකන් ආව නම් අවසානයේදී ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ page එකට යන්න. එහෙම නැත්නම් ඔයාගේ order section එකට යන්න. මෙතනට බලා ගන්න පුළුවන් මම මේ විදිහ purchase කරපු ඔයාගේ order එක මෙතන බලා ගන්න හම්බෙනවා. ඉතින් ප්‍රධාන විදිහටම අපි මෙතන Linux hosting එකක් අරන් තින්නේ. ඒ වගේ multi domain පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ගන්න plan එක නෝ එකක් තුනක් එහෙම නැත්නම් unlimited. ඉතින් අපිට පුළුවන් මෙතනින් cPanel එකට යන්න. cPanel එකට යන්න කලින් මුලින්ම කරන්න ඕනේ දේ තමයි අපිට මෙතනින් name servers බලා ගන්න හම්බෙනවා. මේ name servers කියන්නේ මොකක්ද කියලා කතා කරොත් අපි දැනටමත් දරගෙන තියෙන domain එක. උදාහරණයක් විදිහට මමගේ මේ මම tutorial එක සදා slgklk.com කියන domain එක අරගත්තා. ඉතින් මේ domain එක ඔයා ගත්තේ reseller club එකෙන්ම නම් ඔයාලට පුළුවන් එතනින් උනත් ඒකෙම automatically මම හිතන්නේ hosting එකට redirect වේවි. හැබැයි ඔයාලට පුළුවන් එහෙම නැත්තම් මෙතනින් update කරන්න. ඔයාලට ප්‍රධාන විදිහට address දෙකක් ලබා දෙනවා. සරලව මේක වැඩ කරන්නේ නිකන් හිතන්න ඔයා ගත්ත domain එක ඔයාගේ hosting account එකට link කිරීමක් කරන්න. මොකද domain එක කියන්නේ වෙනම එකක්, hosting කියන්නේ එකක්. ඔයා ගත්ත hosting එකට ඔයාගේ domain එක link වෙනවා මේ name source පාවිච්චි කරලා. ඉතින් ඔයා දැන්ටවත් ඒක නිසා ඔයා reseller club එකෙන් ගත්ත domain එකක් නම් කිලිම වල පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් ඔයාට කරලා තියෙන්නේ මේ name service copy කරන එක. ඔයා දැන්ටවත් වෙන website එකකින් නම් ඔයාගේ domain එක අරගෙන තිනවා. ඔයාට පුළුවන් ඒකේ domain settings වලට ගිහිල්ලා මෙතනට ගිහිල්ලා ඔයාට පුළුවන් name service update කරන්න. සාමාන්‍යයෙන් ඔයාට name service දෙකක් ලැබෙනවා. මේ names මේ name service දෙක ඔයාට පුළුවන් මේ විදිහට 1 සහ 2 කියන දැන් දෙකේ paste කරන්න. මේ විදිහට කරලා ඉවර වඩ පුළුවන් මෙතන අප්ඩේට් කියන බටන් එකට ප්‍රෙස් කරන්න. ඉතින් name service update වෙන සමහරක් විට පැය 24ක් දක්වා කාලය ගත වෙන්න පුළුවන්. ඉතින් වාසනාවකට වගේ මම හිතනවා මගේ name service update වෙලා ඇති කියලා. ඔව් ඔයාලට පේනද දැන් වැඩනවා this website is under construction come back soon කියලා. මොකද අපි තාම website එකක් හදලා නැති නිසා. ඉතින් ඔයාලට පේනද දැන් අපේ වැඩේ සාර්ථකයි. ඉතින් මේ වෙදි මගේ hosting එකත් එක්ක sigklk.com කියන domain එක link වෙලා තියෙන්නේ. දැන් මම කරන්න යන්නේ wordpress කියන එකට යනවා. ඉතින් ඊට කලින් මම පෙන්නන්න ඇත්තට මේ cPanel එක අපි අඳුර ගන්න ඕනේ පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් ප්‍රධාන විදිහට මේ hosting ඒ වගේම cPanel එක ඒ වගේම තව මෙතන තියෙන advanced දේවල් කියන sig school youtube channel එකේ ඉතිරි lesson series එකක් මම අරන් එනවා. කොහොමද දැනට මම ඔයාලට දැන फाइल मैनेजर එතකම අපිට තවදුරටත් software කියලා කොටසක් බලා ගන්න හම්බ වෙනවා. මෙතන අපිට PHP my admin නැත්නම් දේවල් පල්ලෙහා database section එකේ බලා ගන්න හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට වෙනම domains අපිට park කරන්න පුළුවන් domains කිහිපයක් වුණත් ඔයා ගන්න plan එක අනුව. ඊට අමතරව තවදුරටත් අපිට SSL මේ SSL කියන්නේ HTTPS වගේ දේවල් වලට පාවිච්චි කරන certificate එක ඇතුළත දේවල් බලා ගන්න හම්බ වෙනවා. අපිට visitors අපිට තවදුරටත් එක දත්ත වගේ දේවල් අරගෙන බලා මේ වගේ ගොඩක් advanced cPanel එකක් අපිට reseller club එකෙන් ලබා දීලා තියෙනවා. ඉතින් තවදුරටත් කතා කරන්න ඕනේ නැහැ. මම කෙලින්ම WordPress කියන එකට යන්න ගිහිල්ලා මට පුළුවන් මෙතනදී install now කියන එක දෙන්න. ඉතින් මෙතන මට WordPress version එක select කරලා පස්සේ මම latest version එක දෙන්නම් මේ වෙලාවේ තියෙන. ඊට පස්සේ http කියලා select කරලා තියෙන sergeyklk.com මම මේ විදිහට domain එක park කරලා තියෙන නිසා මෙතන වැටලා තියෙනවා. ඉතින් site name එක තියෙනවා. මෙතන මම දාන්නම් sergeyk කියලා විතරක්. ඉතින් මම මෙතනදී type කරන welcome to sergeyk කියලා මගේ tag line එකක් විදියට. දැන්මට පුළුවන් admin username එකේ password එක දෙන්න. ඔයාලට පුළුවන් මෙතනදී ගොඩක් ආරක්ෂිත admin username එකක් ලබා දෙන්න. ඉතින් මම admin කියලාම තියනවා. මම මේක හදන test site එකක් ඉඳන්. password එක විදිහට මම මෙතනදී password එක සටහන් කරනවා. ඊට පස්සේ admin email එක අහනවා. ඉතින් මෙතනදී ඔයාලට අලුතෙන් email account එකක් create කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැනටමත් තියෙන account එකක් ලබා දෙන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේ දේවල් ටික ඔක්කොම ඉවරනට පස්සේ අපිට team එක select කරන්න. ඉතින් ඔයා පාවිච්චි කරන hosting provider නෝ මේක වෙනස් වෙනවා. ඉතින් අපිට reseller club එකේ teams ගොඩක් මෙතන පෙන්නලම තියෙන අපිට කෙලින්ම install කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔයා search කරලා බලන්න ඔයාට හොඳයි කියලා හිතන team එකක් ඔයාට select කරගන්න පුළුවන් ඔයා කරන්න යන වැඩෙත් එක්ක. ඉතින් අතලම අපිට WordPress වලින් පුළුවන් e-commerce store එකක් දක්වා හැමදේම build කරන්න. ඉතින් මම අත කතා කරන සාමාන්‍ය පොඩි website එකක් සකස් කරගන්නේ කොහොමද කියලා. ඉතින් අතලම මෙතන අපිට ගොඩක් options ලැබෙනවා. මම මෙතනදී එකක් select කරන්නම්. ඉතින් මම
මේක সিলেক্ট කරලා ඉතින් ඊට පස්සේ මම කරන්නේ මෙතන තියෙන ඉන්ස්ටෝල් කියන බටන් එකට ප්‍රෙස් කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනින් දැන් මේක චෙක් ඉන් ද සබ්මිටඩ් ඩේටා කියලා වැටලා මේක ලෝඩ් වෙන්න පටන් ගත්තා. ඉතින් ආ පොඩ්ඩ වෙලාවක් යද්දී WordPress ඉන්ස්ටලේෂන් එක ඉවර වෙවි ආසන්න වශයෙන් මිනිත්තු 3ක් 4ක් අතර පමණක් යනවා කියලා සඳහන් වෙනවා. එච්චර වෙලා ගියේ නැහැ ඔයාලට පේනවා ඇති තවත් ඉක්මනින් මේක අවසන් වුණා. ඉතින් අපිට පුළුවන් ගොඩම් පහසුවෙන් sagklk.com/wp-admin කියන ඔය සරලම අරගෙන වෙබ්සයිට් එකේ අවසානෙට ඇලෙයිරක් WP admin කියලා තමයි මේ URL එක වැටෙන්නේ. ඒ කියනවාට URL එක මෙතන පේනවා ඇති sagklk.com/wp-admin. මේක අර වඩ හැකිය හදන ගොඩක් පහසුවක WordPress dashboard එකට log වෙන්න. ඉතින් හැම වෙලේ මේ URL එක තමයි use කරන්නේ. ඊට පස්සේ වඩ username password ගහන්න එනවා. ඉතින් මේක මම මේගොල්ලන්ගේ link එක හරහාම ගිහපු නිසා ඒක automatically වෙලා මම කෙලින්ම ඇතුළට ගියා authentication එකක් නැතුව. ඉතින් මේකට ගියාට පස්සේ අපි දැන් බලමු අපි website එක කොහොමද පෙන්වන්නේ කියලා. ඉතින් වඩ පේනද තාම website එක under construction කියලා පෙන්වන්නේ. ඉතින් අපිට පුළුවන් මෙතනද අපි jetpack කියලා පෙන්වනවා මේක setup කරන්න කියලා. ඉතින් jetpack කියන්නේ WordPress වල security වගේම optimization ලදන්න පුළුවන් විදිහ plugin එක. ඉතින් මේ plugins themes මේ ගැන මම කතා කරනවා. ඉතින් මගේ cache වල issue එකක් නිසා හෝ cookies වල issue එකක් නිසා website එක පෙන්වන්නේ නැහැ. ඉතින් incognito mode එකෙන් ගියාම වඩ පේනවා ඇති. දැන් website එක ලස්සනට පෙන්වනවා මෙතන. ඉතින් ප්‍රධාන විදිහම වඩ පේන ඇති මේක තමයි මම අරගත්ත theme එකත් එක්ක මේ වෙද්දී website එක හැදිලා තියෙන්නේ. ඉතින් අපිට දැන් පුළුවන් මේ දේවල් ටික customize කරගන්න. ඉතින් ප්‍රධාන විදිහට මම කරන්නේ යනවා මම appearance කියන tab එකට. මේකත් අපි සරලව theme එක customize කරන්න පුළුවන් ඉන්නේ. අපිට appearance වලින් themes කියන එකට කෙලින්ම යන්නේ appearance කියන එකට ගියොත්. ඉතින් එක්කෝ ආට පුළුවන් මෙතනින් customize කියන button එකට press කරන්න නැත්නම් theme එක සම්බන්ධ දේවල් මෙතනින් බලන්න පුළුවන්. ඉතින් මම customize කියන button එකට press කරන්න. ඉතින් ආවට පේනද මෙතන ප්‍රධාන sections keypad තියෙනවා. header top section header banner මෙහෙමින් පල්ලෙහාට මේ දේවල් ඔයා ගන්න theme එක අනුව වෙනස් වෙනවා. ඉතින් මම ගත්ත theme එකත් එක්ක මේ වගේ දේවල් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් header top section එකේ site title එක වන් දාන්න පුළුවන්. ඉතින් ඔයාලට මතකයි මම මේ දේවල් ටික කලින්ම select කරා. ඉතින් මේ දේවල් live WordPress settings වලට කියලා වෙනස් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් header banner කියලා මෙතන අපිට බලා ගන්න හම්බෙනවා. මේකට ගිහිල්ලා තවදුරටත් banner type කියලා තියෙන option එකක්. ඒ වගේ background color එක අපිට වෙනස් කරන්න පුළුවන් ඕන විදිහකට. උදාහරණයක් විදිහට වාගේ specific logo එකේ color එකට වගේ මාරු කරන්න පුළුවන් අපිට. ඉතින් මේ දේවල් වලට අනුව ඉදිරි ඉදිරි දින settings වගේ දේවල් වෙනස් වෙවි. කොහොමනමුත් අපිට මෙතනදී අපිට පුළුවන් මම උදාහරණයක් විදිහට මෙතන තියෙන color එක අපිට සමහරක් themes වල gradient වගේ design එකක් කරගන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඔයාට ඕන විදිහට colors වෙනම customize කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ theme එක වෙන වෙනම customize කරගන්න. ඉතින් මේ විදිහට අපිට අවසානයේ මේ තියෙන content ඔක්කොම වෙනස් කරලා අපිට පුළුවන් ඇත්තටම website එකක් සකස් කරන්න. ඉතින් ආ website එක සකස් කරද්දී සමහරක් වෙලාවට අපිට අවශ්‍ය වෙන විවිධ page builders වගේ දේවල් මේ දේවල් අපි වෙනම add කරගන්න. ඉතින් මේවට කියන්නේ plugins කියලා. ඉතින් ආ plugins කියන section එකට ගියාට පස්සේ අපිට බලන්න ඕන මේ වෙද්දිත් අපි දාලා තියෙන plugin. ඉතින් සරලව මේක හැදින්ගොත් අපි දන්න අපි Android phone එකට විවිධ applications install කරනවා මේ වගේ එහෙම නැත්නම් අපි Windows පරිගණකයකට අපි Word, Excel, PowerPoint වගේ දේවල් install කරනවා. මෙන්න මේ වගේ දේවල් මේ වගේ install කරන දේවල් තමයි සරලව plugins වෙන්නේ. ඉතින් ආ WordPress වලත් වෙනසක් නැහැ. ඔයාලට මේ විදිහ install කරලා තියෙන plugins ටික බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් add new කියලා ලවා දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට add new දුන්නාට පස්සේ එක්කවට plugin එක upload කරන්න option එකක් තියෙනවා. ඉතින් ආ වෙන website එකෙන් plugin එක download කරගත්තොත් මෙතනින් upload කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක්ම හොඳ collection එකක් තියෙන plugins මේ WordPress වල. ආඩු උදාහරණයක් විදිහට search කරන්න පුළුවන් page builders වගේ. ඉතින් මම පෞද්ගලික පාවිච්චි කරන page builders දෙකක් තියෙන ප්‍රධාන විදිහට එකක් element අනිත් එක WP bakery කියලා. ඉතින් ප්‍රධාන විදිහටම මේ element කියන එක use කරන්න පුළුවන්. එක free use කරන්න පුළුවන් ඇත්තටම සල්ලි දෙල ගන්න version එකකුත් තියෙනවා. ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරලා තවදුරටත් ගොඩක් ලස්සනට pages වගේ දේවල් create කරන්න පුළුවන්. ඔයාලට ඔක්කොම විස්තර මෙතනදී බලා ගන්න හැම වෙලේ screenshots කොහොමද මේ දේවල් create කරන්නේ. ඉතින් plugin එකේ විස්තර ඔයාලට බැලුවම තේරෙනදී කොහොමද pages අතර මේක හරහා create කරන්නේ කියලා. ඉතින් මේ video ගොඩක් thick වෙන නිසා මම ඒක ගැන එක එක විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අමුතුවට තේරුම් ගන්න පුළුවන් මේ appearance එකට කිල්ලවට අවශ්‍ය විදිහට මේ දේවල් වෙනස් කරන්න පුළුවන්. ඊළඟට මම ගොඩක් වෙලාවට blog එකක් වගේ type එකකට හැදුවේ. ඔයාලට පුළුවන් මේ දේවල් වෙනස් කරන්න. ඉතින් ප්‍රධාන විදිහට ඔයාලට පුළුවන් මෙතන post එකට කියලා add new කියලා ඔයාලට අලුතෙන් blog එකකට post එකක් දාන්න. මොකද දැන් මම sagklk.com කියන website එකට ගියාම ඔයාලට මෙන්න මේ වගේ දේවල් බලා ගන්න හම්බෙන්නේ. මෙතන hello world කියලා එක post එකක් බලා ගන්න හම්බෙනවා. ඉතින් මම කරන්නේ තව post එකක් දාන එක. ඉතින් මම මෙතන දානවා welcome to srg කියලා. මම මේ විදිහට දෙයක් publish කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වේද මම page එක refresh කරොත් මෙතන අපිට බලා ගන්න බඩ welcome to srg කියලා මම දැන් දා post එක. ඉතින් ඔයාට පින්තූර විදිහට වැටෙන විදිහට හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පින්තූරේ text එකේ වැටෙන විදිහට හදන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මම පෙන්නනවා WordPress පාවිච්චි කරලා හදපු websites කීපයක්. ඉතින් ඔයාට මේ වගේ interface එකක් අරගන්න හැකියාව තියෙනවා. ඒ වගේ මේ වගේ e-commerce website එකක් ඔයාට සකස් කරන්න හැකියාව තියෙනවා. මේකත් WordPress වලින් සකස් කරලා තින්නේ. ඒ වගේ මේ වගේ online store එකක් තව සකස් කරන්න පුළුවන්. ඒකත් WordPress වලින් සකස් කරන්න පුළුවන්. මම
සකස් කරපු වෙබ්සයිට්. ඉතින් මේ වගේ ඔයාලට ඇත්තටම ලිමිට් එකක් නැහැ. ඔයා පාවිච්චි කරන themes, plugins පාවිච්චි කරාට පොඩ්ඩක් දේවල් මෙතන හැට කරගන්න හැකියාව තියෙනවා. කෙලින්ම ඊට පස්සේ ඔයාට පුළුවන් ඕනකිනට link එක පාවිච්චි කරලා මේකේ log in සකස් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් මේකට free SSL certificates ලබා දෙනවා reseller club එකෙන්. ඉතින් මේ වගේ දේවල් ඔයාලට වෙනම active කරන්න හැකියාව තියෙනවා ඔයාගේ domain එකට. ඉතින් මේ වගේ දේවල් active කරලා ඔයාට පුළුවන් මේ not secure කියන issue එකත් හදා ගන්න. ඉතින් මේක ගැන මම SSL geek school youtube channel එකේ ඉදිරි lesson series එකක් අරන් එනවා. ඉතින් ඔයාලට දැනට කරන්න පුළුවන් දේ තමයි මම දාලා තියෙන link එකෙන් ගිහලා ඔයාට පුළුවන් hosting package එකක් අරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් domain එකක් මුලින්ම select කරන්න. මම මේකට ඕල් කරලා links ඔයගොල්ලන්ට හැමදේම දාලා දෙනවා පළවෙනි description එකේ. ඔයාලට කැමති නම් ඒ links use කරන්න පුළුවන්. නැත්නම් ඕන විදිහට මේ දේවල් purchase කරන්න. ඉතින් මම reseller club එක තෝරගන්න ප්‍රධාන හේතුව තමයි මේගොල්ලන්ගේ ඇත්තටම තියෙන plans ගොඩක් සාධාරණ මිල ගණන් යට තියෙන්නේ. ඒ වගේ performance ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ගොඩ හොඳම දේ තමයි මේගොල්ලෝ මේ plans release කරන්නේ ගොඩක් discounts එක. ඒක විශේෂයෙන්ම ගොඩක් ලොකු කාලයකට අරගන්න ඕනේ නැහැ. මොකද ගොඩ දෙනෙක් කියන අවුරුදු 3-4කට විතර hosting අරගන්න. එතකොට තමයි මේ වගේ discounts දෙන්නේ කියලා. හැබැයි reseller club එකෙන් මාස 3ක් වුණත් ගත්තත් මේ දේ discounts හම්බ වෙනවා. ඉතින් ඒත් එකම setup fee එකකුත් නැහැ. ඉතින් හැම දෙයක් එකම ගණිද්දී තමයි මම reseller club එකේ මම ඔයගලට කලින් පෙන්න plans තුන recommend කරේ. ඉතින් කොහොම නමුත් මේක පාවිච්චි කරලා ඔයාලට පේන ඇති ගොඩක් cluster website එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයා මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙන් comment කරන්න. ඔයාලට තියෙන ප්‍රශ්න ඕන දෙයක් කතා කරමු පල්ලෙලා තියෙන comment section එකේ. SSL geek school එකේ link එක මම පල්ලෙ description එකේ දාලා තිනවා. ඔයාලට එකෙන් ගිහිල්ලා අලුත් lesson series එකත් එක්ක එකතු වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි SSL geek youtube channel එකත් එක්ක එකතුනට. අපි කතා කරේ website එකක් කොහොමද සකස් කරන්න කියලා. මම හිතන මේක ඔයගලට වැදගත් වේවි කියලා. ඒ වගේම ඔයාගේ අලුත්ට මේක වැදගත් වේවි කියලා හිතනවා නම් මතකයි තෝ මේ video share කරන්න අමතක කරන්න එපා. අපි ආයතල තිරික හැම එක ඔයගල හැමෝටම සුබ දවසක්.